आयुवान रेवते अध्यापन अमात्यांशे कृषिकर्म हा परिसर अध्ययन शाखा मगिन निकुत करला तीन अस उसक पेल विभागे दिदास विश्व संधा कृषि विद्या पेरहुरु प्रश्न पात्रे व्यूहगत रचना प्रश्न अंक एक समय दंग अभी साक्षात्कार करने बलापुरोत्तु एन्नी आई बालों पालेवनी प्रश्ने एक कोटस है पहात रूपे देख पेन्ने परिसरे सापेक्ष आर्द्रतावे मैनियम सदहा भाविता करने उपकरण की तो मेतन में उपकरण हंधुना करने पुलवान तेथा वियनी बल्ब उष्णत माने दा मेतन दक्वला दिए तो रहा सापेक्ष आर्द्रताव केटीएन हंधुन्वान यतो द्वेवते में सापेक्ष आर्द्रता हनुन्नदी अभी सरलोकेनो में वायुगोले तेन जलवास प्रमाणे केला नमुत विभागेदी अभी निवरदी अर्थ दैक्वीमक देन्न ओने तो निवरदी अर्थ दैक्वीम वेन्नी यम किसी निश्चित उष्णत्वेकदी हा पीडनेकदी यम स्थानेक वायुगोले यम निश्चित परिमावक संतुष्ट करीमट अवश्य जलवास प्रमाणेन सापेक्षव एम उष्णत्वेदी हा पीडनेदी वायुगोले प्रमाणे सत्य वशे नति जलवास प्रमाणे प्रतिशते हेमनं देवते मिथन कियवेनवा निश्चित उष्णत्वक सा पीडनयक ए वायुगोले यमि निश्चित परिमावक ए परिमाव संतुष्ट करन्न कोच्चर जलवास प्रमाणयक अवश्यद ईट सापेक्षव दैन कोच्चर जलवास प्रमाणयक ए परिमाव तुल तियेनवद मेन्न मेक तमयि सापेक्ष आर्द्रतावय किला कियन्ने हेमनं अपि ए निवर्ति अर्थ दैक्की मिथन देन्न वेनवा ईट पस्से මෙතන A හා B කියලා තියෙනවා A හා B උෂ්ණත්වමාන නම් කරන්න කියලා තියෙනවා A කියන්නේ වියලි බල්බ උෂ්ණත්වමානය B කියන්නේ තෙත් බල්බ උෂ්ණත්වමානය බලන්න තුන්වෙනි කොටස අවස්ථා දෙකදී A හා B උෂ්ණත්වමාන දෙකේ පාඨාංක පහත දැක්වේ පළවෙනි අවස්ථාවේ බලන්න එහි පාඨාංකයේ සෙල්සියස් අංශක 28යි B හි පාඨාංකයේ සෙල්සියස් අංශක 27යි දෙවෙනි අවස්ථාවේ यही पाठांक सेल्सियस अंशक विशिटाई बी पाठांक सेल्सियस अंशक विशिहाई पलवन अवस्था दिव्य सेल्सियस अंशक इकाई देवनावस्था दिव्य सेल्सियस अंशक देकाई इहत अवस्था देखातनी वेड़ सापे साधता व्यक्ति कुमन अवस्था वेदी में पलवीन अवस्था वेड़ सापे साधता व्यक्ति ऐ अम किया मेतन दि मे देवनी अवस्था यदि मे බල්බ උෂ්ණත්වමානයේ උෂ්ණත්වය අඩු වෙලා තියෙනවා වැඩිපුර අඩු වෙලා තියෙනවා පළවෙනි අවස්ථාවට වඩා එහෙම වෙලා තියෙන්නේ වැඩිපුර ජලයේ වාෂ්පීයාම නිසා වැඩිපුර ජලයේ වාෂ්පලා යන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාවයේ අඩුණක් එහෙමනම් පළවෙනි අවස්ථාවේදී වැඩි සාපේක්ෂ ආර්ද්‍රතාවයක් තියෙනවා දෙවෙනි අවස්ථාවේදී අඩු සාපේක්ෂ ආර්ද්‍රතාවයක් තියෙන නිසා තමයි වැඩි ජල ප්‍රමාණයක් වාෂ්පලා ගිහින් උෂ්ණත්වය වැඩිපුර අඩු වෙලා තියෙන්නේ එහෙමනම් ඉහත අවස්ථා දෙක අතරින් වැඩි සාපේක්ෂ ආර්ද්‍රතාවයක් තියෙන්නේ පළවෙනි අවස්ථාවේ. හතරවෙනි කොටස බලන්න. ඊයේ උපකරණය සල්ල සූර්ය ප්‍රචාරකය තුල තබා ඇත. එහෙනම් මේ අපි මේ කතා කරන උපකරණේ කොහෙද තියලා තියෙන්නේ? මේ සල්ල සූර්ය ප්‍රචාරකය තුල තියලා තියෙනවා. එහි ඒ උෂ්ණත්වමානයේ පාඨාංකය සෙල්සියස් අංශක 34ක් කියලා තියෙනවා. එතකොට මේ සල්ල සූර්ය ප්‍රචාරකය අපි භාවිතා කරන්නේ විශේෂයෙන්ම දනුකැබලි මුල්ලද්දවා ගැනීම සඳහා. එතකොට මෙතනදී අපි මේක සම්පූර්ණයෙන්ම සීල් කරලා තියෙන්නේ ජල වාෂ්ප පිටවීමට හෝ ඇතුළීමට වාතය ඇතුළීමට හෝ පිටවීමට අවස්ථාවක් නැහැ. එහෙනම් මේකේ උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට මෙතන ආර්ද්‍රතාවයත් වැඩි වෙනවා. මේකේ ආර්ද්‍රතාවය 100ට 100ක් වෙනවා. එහෙමනම් මෙතනදී බී උෂ්ණත්වමානයේ පාඨාංකයක් 100ද වෙන්නේ සෙල්සියස් අංශක 34ම තමයි. මොකද මේ व्यूहय संपूर्ण जलवास्तुली संतुत्त विलासमय पीएन उबे पिली हेतु किटियन दक्पन्न किला तीन मुखद हेतु सापे साधता वेट सी अक्म जलवास्ते संतुत्त प्रवतीम तमय अभी तो मेकट हेतु विधियत दन्न पुलवा पीला रहन सूर्य प्रचार के तुल पवतीन सापे साधता वनु कैबुल मूल्य दीमत बलपाने के सेत පර කොහොමද මේ සාපේක්ෂ ආර්ද්‍රතාව දනු කැබුලේ මුල් ලැබීමට බලපාන්නේ. එහෙනම් සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි වෙද්දී මුල් ලැබීම වේගවත් කරන උෂ්ණත්වය සහ සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි වෙනකොට මුල් ලැබීම උත්තේජනය කරන මුල් ලැබීම වේගවත් වෙනවා. B කොටස බලන්න.
පහස් සඳහන් පාසු තත්ත පාසු පෝෂක සුලභතාව කෙරෙහි බලපාන අන්දම ලියන්න. පසේ තෙතමනිය. එතකොට පසේ තෙතමනිය පසේ තියෙන ජලයේ ප්‍රමාණය වැඩි වෙද්දී මේ පෝෂකවල ද්‍රාව්‍යතාවය වැඩි වෙනවා. ඒ වගේම තමයි මේ තෙතමනියත් එක්ක ස්වායු තත්ත පැවති. මේක සම්පූර්ණයෙන්ම ජලයෙන් සම්පූර්ණ වුණොත් එහෙම මොකද වෙන්නේ? ඒ ස්වායු තත්ත්වේ නැතිලා නිර්වායු තත්ත්වයක් ඇති වෙනවා. එහෙම නිර්වායු තත්ත්වයක් ඇති වුණොත් එහෙම සුද්ධ ජීවි ක්‍රියාකාරී තේර බාධා ඇති වෙලා කාබනික ද්‍රව්‍ය වියෝජනය අඩපණ වෙනවා. ඒතකොට පෝෂක ද්‍රව්‍ය පසට ලැබෙන්නේ නැහැ. ඒ ස්වායු තත්ත පැවතුනොත් තමයි සුද්ධ ජීවි ක්‍රියාකාරීත්වයේ ප්‍රශස්ත මට්ටමින් පැවතිලා කාබනික ද්‍රව්‍ය දිලාපත් වෙලා පසට පෝෂක එක්කාසු වෙන්නේ. දෙවනි කොටස. පාසු pH අගේ උදාසීනව පැවතීම. පාසු pH අගේ උදාසීනව පැවතුනම මොකද වෙන්නේ? පෝෂකවල ද්‍රාව්‍යතාව හොඳ මට්ටමක පවතිනවා. පෝෂක ජලයේ දියුණුවක් තමයි සාක වලට අවශෝෂණය කරගන්න පුළුවන් වෙන්නේ. ඇයි අපි දන්නවා සාක පෝෂක උරාගන්නේ කොහොමද? ජලීය ද්‍රාවණීය දියු අකාබනික අයන ලෙස නිසා. තුන්වෙනි කොටස. පසේ ඇති කාබනික කෛල ද්‍රව්‍ය ප්‍රමාණය. එතකොට මේ පුතේ මේ කාබනික කලිල. එතකොට කාබනික කලිල කියලා කියන්නේ හියුමස්. හියුමස් වැඩි වෙද්දී මොකද වෙන්නේ? කැටයන් හුවමාරු ධාරිතාව වැඩි වෙනවා. එතකොට මේ පසේ පෝෂක රඳවා ගැනීම හැකියාව වැඩි වෙනවා. පෝෂක සුලභතාවය වැඩි වෙනවා. ඊළාට පසේ වැලි අධික වීම. වැලි අධික වුණාම මොකද වෙන්නේ? කැටයන් හුවමාරු ධාරිතාව අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? පෝෂක රඳවා ගන්න බෑ. පෝෂක ශ්‍රණයේ ලක් වෙනවා. එතකොට මොකද වෙන්නේ? පෝෂක සුලභතාවය අඩු වෙනවා. සී කොටස බලන්න. කාබනික දියර පොහොර භාවිතය වර්තමාන කාබනික භෝග වගාවේ ප්‍රවණතාවයකි. කාබනික දියර පොහොර සෑදීමට භාවිතා කළ හැකි ද්‍රව්‍ය තුනක් නම් කරයි. එතකොට මේ දියර පොහොර භාවිතයේ කාබනික දියර පොහොර භාවිතයේ දැන් ප්‍රවණතාවයක් වෙලා තියෙනවා. බොහෝ දෙනා මේ කාබනික වගාවේදී කෘෂි රසායනික ද්‍රව්‍ය ඔවුන් භාවිතා කරලා කරන වගාවේදී භාවිතා කරනවා. එහෙමනම් මේ කාබනික දියර පොහොර සෑදීමට භාවිතා කළ හැකි ද්‍රව්‍ය තුනක් තමයි යහන්නේ. අපිට භාවිතා කරන්න පුළුවන් සත්ත්ව මල මුත්‍රා භාවිතා කරන්න පුළුවන්, ගොම ගව මුත්‍රා වගේ දේවල්, ලිසීඩියා වගේ සාක පත්‍ර භාවිතා කරන්න පුළුවන්, ඉවත දවන මස් මාළු අවශේෂ වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්. දෙවනි කොටස. කාබනික දියර පොහොර සෑදීමේදී අමුද්‍රව්‍ය ජලයේ ගිල්ලා වසන ලද බඳුනක සුදුසු කාල සීමාවක් තිබුණු ලැබේ. එතකොට මේ අමුද්‍රව්‍ය ජලයේ ගිල්ලනවා, ගිල්ලල යම්කිසි කාල සීමාවක් තියෙනවා. ඊළඟ තමයි අපි මේ දියර පොහොර සාදා ගන්නෙ. අහනවා මෙහිදී සිදුවන ජෛව රසායනික ක්‍රියාවලිය මොකක්ද කියලා. සිදුවෙන්නේ සුත්‍ර ජීවි පැසීම. මේ සඳහා උපකාරී වන ජීවි කාණ්ඩය කුමක්ද කියලා අහනවා. බැක්ටීරියා තමයි වැඩි වශයෙන් මේකට දායක වෙන්නේ. ඊළඟ අහනවා කොම්පෝස්ට් පොහොර සමග සැසඳීමේදී කාබනික දියර පොහොර භාවිතයෙන් ලැබෙන විශේෂ වාසි තුනක් ලියන්න කියලා. මොනවාද මේ වාසි? එතකොට මේවා කොම්පෝස්ට් වගේ නෙවෙයි, පත්‍ර වලට යොදන්න පුළුවන්. ඒ වගේම තමයි මේක භාවිතා කිරීමත් පහසුයි, ඉපදවීමත් පහසුයි. කොම්පෝස්ට් තරම් ඉපදවීමට අපහසු නෑ. ඒ වගේම තමයි දුවේ පුතේ මේ දියර පොහොර මගින් ඒවා සාක පත්‍ර වලට යොදන්න නිසා ඉක්මන් ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම තමයි අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණය ඉතාම අඩුයි. ඒක කොම්පෝස්ට් පොහොර සැසඳීමේදී මේකේ සැලකිය යුතු වාසි සහගත තත්ත්වයන් තියෙනවා කියලා ඔයගොල්ලන්ට එහෙනම් පැහැදිලි. හතරවෙනි කොටස බලන්න. මෑත අතීතයේ කාබනික පොහොර භාවිතය අඩුවීමට හේතු කාරණා තුනක් ලියන්න. අපි දන්නවා දුවේ පුතේ දැන් මේ කාබනික පොහොර භාවිතය ඉතාමත්ම අඩුවෙන් තමයි කරන්නේ. වාණිජ කෘෂිකර්මයේදී බොහෝ විට රසායනික පොහොර තමයි භාවිතා කරන්නේ. එතකොට යෙදීමට තියෙන පහසුව ඉක්මනින් ප්‍රතිචාර දැක්වීම, අවශ්‍ය පෝෂකයේ පමණ තෝරා ලබා දීමට හැකිවීම, වෙළඳ පොලේ අවශ්‍ය ප්‍රමාණයෙන් බෙදී ගැනීමට හැකිවීම, ප්‍රමාහණය ලබඩා කිරීම ආදී පහසුවේ කරුණු නිසා රසායනික පොහොර භාවිතය ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. එහෙමනම් කාබනික පොහොර භාවිතය අඩුවීමට හේතුව කරුණු මොනවාද? එතකොට මෙතනදී මේ අමුද්‍රව්‍ය වල හිඟය. එතකොට මේවා හදන්න ගොඩක් අමුද්‍රව්‍ය ඕනේ, අමුද්‍රව්‍ය හිඟයි. එතකොට විශාල ප්‍රමාණයෙන් හදන්න ඕනේ, ගබඩා කිරීමට ඉඩකඩ සීමා වෙනවා. එතකොට මේවා යෙදීමට වැඩි සමයක් අවශ්‍ය වෙනවා, ඉපදවීම සඳහා වැඩි කාලයක් ගත වෙනවා. මෙන්න මේ කරුණු නිසා මේ කාබනික පොහොර භාවිතයේ සීමා වෙලා තියෙනවා. දී කොටස බලන්න. බහුකාර්ය සංවර්ධන ව්‍යාපාර නිසා ඇති වූ එක් පාරිසරික හා සමාජීය ගැටලුවක් බැගින් සඳහන් කරන්න. ඒතර පාරිසරික ගැටලු ගණනාවක් මේ බහුකාර්ය සංවර්ධන ව්‍යාපාර නිසා ඇති වෙලා තියෙන මොනවාද? ජල උල්පා සිදී ගිලා තියෙනවා,
වනාන්තර විනාශලා තියෙනවා, පරිසර උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා තියෙනවා, භූගත ජල මට්ටම අඩු වෙලා තියෙනවා, ඒ වගේම තමයි පාංශු ඛාදනය වේගවත් වෙලා තියෙනවා. මෙන්න මේවෙන් එකක් ඔයගොල්ලෝ ලියලා කියන්න ඕනේ. සමාජ ගැටලු තමයි මේ වසංගත රෝග වගේ දේවල් මේ නිසා ව්‍යාප්ත වෙලා ගිහිල්ලා තියෙනවා. මෙන්න මේ වගේ කරුණු ලියන්න පුළුවන්. දෙවෙනි කොටස බලන්න. ශ්‍රී ලංකාවේ අතීත ශස්ත්‍රීයකත්වයට දේශීය තාක්ෂණ ඉවහල් වූ බවට සනාථ කළ හැකි සාක්ෂි දෙකක් සඳහන් කරන්න. ඒතොර අතීතයේදී මේ කෘෂිකර්මාන්ත ඉතා දියුණු මට්ටමේ ශස්ත්‍රීයකත්වයෙන් තිබිලා තියෙනවා. ඒ සඳහා සාක්ෂි දෙකක් තමයි මෙතනදී අහන්නේ. මොනවාද සාක්ෂි? එතකොට කාල හෝරානුව වගා කටයුතු කරලා තියෙනවා. ඒක දේශීය තාක්ෂණයෙන් තමයි කරලා තියෙන්නේ. එතකොට ඒ කාලය බලලා තමයි මේ වගා කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. ඒ වගේම පරිසර හිතකාමී පරිබෝධ පාලන ක්‍රම තමයි යොදාගත්තේ. පරිසරයට කිසිදු හානියක් වුණේ නැහැ. අස්වැන්නටත් මේ විෂ ද්‍රව්‍ය එකතු වුණේ නැහැ. ඒකටත් යොදාගත්තේ දේශීය තාක්ෂණය. එතකොට රෝපණ ද්‍රව්‍ය ගොවීන් විසින් තමයි සකසාගත්තේ දේශීය තාක්ෂණය භාවිතා කළා. ඒ වගේම කෘෂි විකාශක ද්‍රව්‍ය භාවිතා කළා. එහෙන් භාවිතා කළා බීජ ගබඩා කළා තිබ්බා. ඒකටත් දේශීය තාක්ෂණය තමයි උපයෝගී කරගත්තේ. මේ නිසා තමයි කෘෂි කර්මාන්තය දියුණු මට්ටමේ පැවතුනේ. තුන්වෙනි කොටස බලමු. එළවලු වගාවක් ආරම්භ කිරීමට අදහස් කළ ගොවියෙක් රෝපණ ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා තවාන් පාත්‍රි කිහිපයක් සකස් කළේ. එතකොට බලන්න පළවෙනි ප්‍රශ්නේ අහනවා පාත්‍රිවල තවාන් දමා සිටිය හැකි භෝග වර්ග දෙකක් ලියන්න. එතකොට අපි දන්නවා මේ තවාන් ලැබීම සඳහා අපි යොදා ගන්න භෝග වර්ග ගණනාවක් තියෙනවා. ඒ දෙකක් ඔයගොල්ලෝ ලියන්න ඕනේ. බටු මිරිස්, එතකොට ලීස්, එතකොට නෝකෝල්, මාළු මිරිස්, තක්කාලි, ගෝවා මල් ගෝවා සලාද මේ ඕන එකක් ඔයගොල්ලන්ට මෙතන කියලා තියන්න පුළුවන්. ඒක දෙකක් ලියන්නේ හොඳනම් ප්‍රමාණවත්. ඇතැම් මෙලවලු බීජ තවාන් දමා ශේෂ්ත්‍රයේ සිටවිය නොහැකි බව ඔහු ප්‍රකාශ කළේ. ඊට හේතුව මොකක්ද? මේ සමහර ඒවා මේ තවාන් දාලා හිතවන්න බෑ. මොකද්ද මේකට හේතුව? එතකොට මේ තවානක දැම්මොත් එහෙම තවානින් උදුරලා තමයි ශේෂ්ත්‍රයේ සිටවන්න ඕනේ. සමහර පැල මෙහෙම උදුරලා ශේෂ්ත්‍රයේ සිටවද්දී මූල පද්ධතියට හානි සිදු වෙනවා. ඒ හානිය නැවත යථා තත්ත්වයට පත් කර ගැනීම ඉතාම අපහසුයි. පැලේ දුර්වල වෙනවා. එhmenනම් ඒ වගේ භෝග අපිට තවාන් දාලා සිදුවන්න හැකියාවක් නැහැ. ඒ වගේ බීජ වල නිදසුන් දෙකක් අහන්න. මොනවාද ඒ වගේ බීජ? පතෝල, වැටකොළු, කරවිල, කුකපිටේසිය කුලේ සාක විශේෂයෙන්ම වට්ටක්කා, කැකිරි, පිපිඤ්ඤා, මේ වොන්ති, දඹල, බට් බණ්ඩක්කා. එතකොට මේ වගේ ඒවා අපි කෙලින්ම ශේෂ්ත්‍රයේ තමයි සිදුවන්නේ. හැබැයි ආයි පහුවානවා. පාත්‍ය තමන් දමා ශේෂ්ත්‍රයේ සිටවිය නොහැකි භෝග පැල කුඩා කළ රැක බලා ගැනීමට උදාහගත හැකි විශේෂ තවාන් වර්ගයේ මොකක්ද කියලා. එතකොට මොකක්ද මේ විශේෂ තවාන් වර්ගය? විශේෂ තවාන් වර්ගය තමයි නොරිදෝකෝ තවාන, එහෙම නැත්නම් කුට්ටි තවාන. එතකොට මේක කුට්ටිය පිටින්ම තමයි ශේෂ්ත්‍රයේ හිටවන්නේ. එතකොට මුල් වලට හානියක් සිදු වෙන්නේ නැහැ. පස්වෙනි කොටස ශේෂ්ත්‍රයේ පේලියට බීජ සිටවීම සඳහා යොදාගත හැකි උපකරණයක් නම් කරන්න. ඔයගොල්ලෝ දන්නවා මේ උපකරණය ජෝන් පුල්ලේ බීජ වප්කරය. එහෙම නැත්නම් තව අපිට යොදා ගන්න පුළුවන් වික්‍රමසේකර වප්කරය. මේ වගේ උපකරණයක් අපිට යොදා ගන්න පුළුවන්. පරිසර හිතකාමී තවන් ජීවාණුහරණ ක්‍රම දෙකක් සඳහන් කරන්න. ඒතරේ තවන් ජීවාණුහරණය කිරීම සඳහා විවිධ ක්‍රම භාවිතා කරනවා. මෙතනදී යන්නේ පරිසර හිතකාමී, පරිසරයට හානියක් නොවන. එහෙමනම් අපිට හිරු එළියෙන් ජීවාණුහරණය කරන්න පුළුවන්. උණු ජලය මගින් ජීවාණුහරණය කරන්න පුළුවන්. හත්වෙනි කොටස රසායනික ද්‍රව්‍යදා තවාන් ජීවාණුහරණය අහිතකර බලපෑම් දෙකක් ලියන්න. මොකද්ද මෙතන දෙන්න පුළුවන්? රසායනික ද්‍රව්‍ය දුවාම මේ පසේ ඉන්න හිතකර පාංශු ජීවීන් සියලු දෙනාම විනාශ වෙලා යනවා. ඒ වගේම තමයි රසායනික ද්‍රව්‍ය අවශේෂ පසේ ඉතුරු වෙනවා. ඒවා ආහාර දාමොස්සේ ජීවි දේහවල එක් රැස් වීම සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තවාන්වල කටයුතු කරන්නන්ට මේ විෂ ද්‍රව්‍ය ඇතුළු වෙන්න පුළුවන්. මේ වගේ අහිතකර තත්ත්වයන් ඇතිවීමේ හැකියාව තියෙනවා. එහෙමනම් දේවුතයි පළවෙනි ප්‍රශ්නය සාකච්ඡා කරා. එහෙමනම් අපි ඊළඟට දෙවෙනි ප්‍රශ්නය සාකච්ඡා කරමු. මං හිතන්නේ ඔයගොල්ලන්ට මේක හොඳින් අවබෝධ වෙන්න ඇති. එහෙනම් සියලුම දෙනාට සුබ දවසක්.